යහමින් මිලමුදල් ඇති අයවලුන්ගේ තේරීම හරිම පුදුමාකාරයි. අද අපි කතා කරන්නේ මේ යහමින් මිලමුදල් ඇති පුද්ගලයන් සුරතල් සතුන් සඳහා වියදම් කරලා තියෙන වැඩිම මිල ගණන් සහ එම සතුන් පිළිබඳවයි. මේ වීඩියෝ තුළින් ඔබට මිල අධිකම සතුන් 10 අතර සිටින හවානා කැට්, ග්‍රීන් මන්කි, සුදු සිංහ පැටවුන් වගේම අනිත් සතුන් සියලුම දෙනා පිළිබඳව සම්පූර්ණ විස්තර දැනගැනීමට පුළුවන්. බැඳෙන්න දැනගන්න වීඩියෝ අවසානයේ වෙනතෙක්. ලෝමිල අධිකම සතුන්ගේ ලැයිස්තුවේ අශ්වයා, ගවයා, බල්ලා සහ කුරුමිනියා පවා ඇතුළත් වෙනවා වගේම ඔබ මේ මිල ගණන් පිළිබඳව නම් මෙතරම් හිතන්න එපා. මොකද ඔවුන්ගේ මිල ගණන් ඉතාම ඉක්ලයි. ලෝමිල අධිකම සතුන් 10 අතර 10 වෙනි ස්ථානයේ හිමි වෙලා තියෙන හවානා කැට්. මොවුන් ඇමරිකානු ඩොලර් 20,000ක් වටිනවා කියලයි කියන්නේ. හවානා කැට් හවානා බලලා දැකිය යුතු ලස්සනම සතෙකු ලෙස සැලකනවා. සාමාන්‍ය ගෘහස්ථ බලලෙකු සහ අප්‍රිකානු වර්ගයක දෙමුහුණු විශේෂයක් තමයි මේ පූසන් වර්ගය. මොවුන් සාමාන්‍ය බලලුන්ට වඩා පෙනුමෙන් විශාලයි වගේම දිගින් වැඩි. මොවුන් අතිශය මිත්‍රශීලී මෙන්ම සෙල්ලක්කාර වගේම ජලයේ සෙල්ලම් කිරීමට කැමති විනෝදකාමී සත්ව විශේෂයක්. මොවුන් මිලදී ගැනීමෙන් පසුව රැකබලා ගැනීමට මාසිකට ඩොලර් මිලියන 500 සිට 1000 දක්වා වැය වෙන බව වාර්තා වෙනවා. අංක 9 ලැවෙන්ඩර් ඇල්බිනෝ බෝල් පයිතන්. ඔබ සර්පෙන්ගේ රසිකයෙකු නොවේ නම් ඔබට මේ කොටස මගහැරින්නත් පුළුවන්. අසුබයේ සැලකෙන රතු ඇස්සා සුවිශේෂී කහ ලකුණ තිබුණත් ලැවෙන්ඩර් ඇල්බිනෝ බෝල් පයිතන් අගනා සුරතල් සතෙකු ලෙස සැලකෙනවා. මොවුන් මිනිසා හඳුනාගත් කුඩාම අප්‍රිකන් පයිතන් විශේෂ වලින් එකක් වන අතරම වෙනස්ම සුරතල් සතෙකුට ප්‍රිය කරන ඔබට මෙම සුරතලාව තෝරා ගන්නට පුළුවන්. ඒ අපූරු තේරීමක් වේවි. නමුත් ඒ සඳහා ඔබට ඇමරිකානු ඩොලර් 40,000ක මුදලක් වැය කිරීමටත් සිදු වෙනවා. 8 වෙනි ස්ථානයේ හිමි වෙලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් 55,000කට අලෙවිවන ඔටුවක්. ඒක හිතාගන්න ටිකක් අමාරුයි නේද? නමුත් පොදුවේ ධනවත් අරාබි වරුන් සහ තෙල් අධිරාජ්‍යයන් සමග සම්බන්ධතා පවත්වන ඔටුවන්ගේ සංගමේ ලෝමිල අධිකම සතුන් අතරට එක්වීම පුදුම වීමට කරුණකුත් නොවේ. මොවුන් පෙරදිග ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් වන අතරම මොවුන්ට විශාල පුහුණුවක් අවශ්‍ය වනවා වගේම මුරණ්ඩු සත්ව කොට්ටාශයක් ලෙසයි සැලකන්නේ. ඔබ ඔටුවෙක් මිලදී ගැනීමට සිතනවා නම් ඔවුන් ඉතා උසස් සමාජ ජීවීන් බව අමතක නොකළ යුතුයි. ඒ වගේම මේ යන තත්ත්වය අනුව අපටත් අපේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් ලෙස ඔටුවන් භාවිතා කිරීමට සිදුවෙන බවයි මගේ හැඟීම. එක් අසක් කපා දැමීමට පෙර දෙවරක් සිතා බැලීමේ කාලයයි මේ උදා වෙලා තියෙන්නේ. ලෝ මිල අධිකම සතුන් අතර 7 වෙනි ස්ථානයේ හිමි වෙලා තියෙන චිම්පන්ජීන්ට. ඒ ඇමරිකානු ඩොලර් 60,000ක මිලට. දක්ෂ වගේම කාර්යසූර සතෙකු වන චිම්පන්සීන් ලෝමිල අධිකම සතුන්ගෙන් එක් අයෙකු වගේම මිනිසාට ඉතාමත් සමීප සම්බන්ධතාවයක් ඇති පිරිසක්. මොවුන් සුරතල්, බුද්ධිමත්, සෙල්ලක්කාර වගේම සුරතල් සතෙකු ලෙස හොඳ තීරීමක් ලෙස සැලකෙනවා. බොනෝබෝ සහ පොදු චිම්පන්සීන් යන විශේෂයේ වඳ වී යන තර්ජනයට ලක් වී ඇති බවත් වාර්තා වෙනවා. ලෝපුරා රටවල් කිහිපයකම චිම්පන්සීන් සුරතලයට ඇති කිරීම නීත්‍යානුකූල වන අතරම චිම්පන්සීන් සුරතලයට ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඔවුන්ගේ නඩත්තුවට මාසිකව ඇමරිකානු ඩොලර් 100කට අධික මුදලක් වැය කිරීමට සිදුවන බවත් මතක තබා ගත යුතු වෙනවා. මීළඟට මිල අධිකම සතුන් අතර 6 වෙනි ස්ථානයේ දිනාගෙන තියෙන අරාබි අශ්වයින්. ඒ ඇමරිකානු ඩොලර් 100,000කට. මොවුන් දැනට ලෝ මිල අධිකම සතුන් අතර ඇමරිකානු ඩොලර් 100,000 ඉක්මව පළමු සුරතලා ලෙස සැලකෙනවා. මොවුන් මිනිසුන්ට දෙන ආදරේ සහ සෙනෙහස ඉතාම පුදුම සහගතයි කියලයි වාර්තා වෙන්නේ. මොවුන් සහ මිනිසුන් අතර ඇති අභිජනනය ලෝ පැරණිතම අභිජනනය ලෙසයි සැලකෙන්නේ. හොඳ ආයෝජනයක් සහිතව සුරතලෙකු අවශ්‍ය නම් ඔවුන්ට 100%ක්ම ගැලපෙන්නේ මේ අරාබි අශ්වයින්. මීළඟට ලෝමිල අධිකම සතුන් අතර 5 වෙනි ස්ථානයේ හිමි කරගත් සුදු සිංහ පැටවුන් පිළිබඳව දැනගනිමු. මොවුන් ඇමරිකානු ඩොලර් 1,40,000ක මුදලකටයි අලෙවි වෙලා තියෙන්නේ. මොවුන් පුදුම සහගත ජීවී කොට්ටාශයක්. බලන්න මොවුන්ගේ අපූර්ව කොටියෙකු හෝ සිංහයෙකු ඇති කිරීමට ඔබ බලාපොරොත්තු වෙනවා නම් සුදු සිංහ පැටවුන් තෝරාගත්තොත් කොහොම තියේවිද? අපිට නම් හිතාගන්නටත් අමාරුයි නේද? 1938 දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට දුටු මෙම සිංහයන් දුර්ලභ වර්ණ විකෘතිතාවයකට ලක් වූවන්. දෙමෝපියන් දෙදෙනාගේම අවපාත ජාන විකෘති වීමේ ප්‍රතිඵලයක් තමයි මේ සුදු සිංහ පැටවුන්. මොවුන් තනිව සිටීමට අකමැති නිසා ඔබට මොවුන්ගෙන් තවකෙකු මිලදී ගැනීමට සිදුවෙන්නේ එක්තරා පුදුමාකාර සිදුවීමක් ලෙසටයි. සත්ව ලෝකයේ ඉතාමත් පුදුමාකාරයි නේද? අංක 4 රෙඩ් තොරොබ්‍රෙඩ් ටිබෙටන් මස්ටිෆ්. මොවුන්ගේ ශරීරයේ ප්‍රමාණය බලන්න යෝත බල්ලෙක්කු සුරතලයට හදාගන්න කැමති කෙනෙක්ට හොඳම තේරීමක් තමයි මේ. දුර්ලභ වීම නිසා ලෝමිල අධිකම බල්ලෙක් වන ටිබෙට් මස්ටිෆ් 2011 ඩොලර් මිලියන 1.5කට අලෙවි වුණත් මොවුන්ගේ සාමාන්‍ය මිල ඇමරිකානු ඩොලර් 582,000 ලෙසයි වාර්තා වෙන්නේ. ද 20 රිචස්ට් NFL ටීම්ස් මූලික ආරක්ෂක සුනකයන් ලෙස බෝ කළත් පසුව වෙනත් සුනකයන් සමග මුසුවීමෙන් ඉතාම සුරතල් සතෙකු බෝ වුණා කියලයි වාර්තා වෙන්නේ.
මීළඟට අපි කතා කරන්නේ මේ වන තෙක් ලෝමිල අධිකම සතුන් 10 අතර තුන්වෙනි ස්ථානයේ දිනාගෙන තියෙන මිස් මිසි කවු එළදෙන පිළිබඳවයි. මෙන අධිකම සතුන් අතර ඉතාම සුවිශේෂී තේරීමක් තමයි මේ මිස් මිසි. 2009 දී ඩොලර් මිලියන 1.2කට අලෙවි වූ හොල්ස්ටයින් එළදෙනක් තමයි මේ මිස් මිසි. සාමාන්‍ය එළදෙනකට වඩා 50%ක් වැඩිපුර කෙරෙන ඉපදවීම මෙයට හේතු වී තියෙනවා. අනෙක් සරසලුන් මෙත් සෙල්ලක්කාර ආන්දරණීය නොවුනත් ඇය ලෝමිල අධිකම සතුන් අතර අංක 3 හිමි කරගත් තැනැත්තියයි. දහස් ගණනක් සතුන් අතර මීළඟට ලොව දෙවන ස්ථානයේ හිමි කරගත් මිල අධිකම සත්වයා පිළිබඳව කතා කරමු. ඒ තමයි ශ්‍රීමත් ලෑන්ස්ලොට් එන්කෝර්. ලැප්ටඩෝ විශේෂය. ලැප්ටඩෝ කියවම අපට මතක් වෙන්නේ එතරම් මිලක් සඳහන් නොවන සුනක විශේෂයක්. නමුත් ආශ්චර්යමත් ලෙස ලෝකේ පළමු සාර්ථක ක්ලෝනය කළ සුනකයා තමයි මේ. මොහු ඇත්තටම ආශ්චර්යමත් සුනකයා. ලෝ අංක 1 මිල අධිකම සත්වයා ග්‍රීන් මාකි ටොප් රේස් අශ්වයා. ලෝ මිල අධිකම ලැයිස්තුවේ අංක 1 ඇමරිකානු රේස් අශ්වයෙකු වෙන ග්‍රීන් මාකි නම් අශ්වයායි. තප්පර 9.8ක දී සතකුමක් ධාවනය කිරීම නිසාත් ඇදහිය නොහැකි වේගයක් සමග සම්බන්ධතාවයක් ඇති නිසාත් මොහුට පළමු ස්ථානයේ හිමි වෙලා තියෙනවා. ඔහුගේ ආකර්ෂණීය වේගය සහ පරිපූර්ණත්වය නිසා මොහු 2009 දී ඇමරිකානු ඩොලර් මිලියන 16කට වෙන්දේසි කළා කියලා වාර්තා වෙනවා. ලොව පුරාවිසන ජනතාවගෙන් බොහෝමයක් දුප්පත්කමින් වෙලෙද්දී දරිද්‍රතාවෙන් බැටකද්දී මොවුන් සුරතලුන් සඳහා මෙවැනි මුදලක් වැය කිරීම පුදුමාකාරයි. ඉතින් මෙවැනි වැදගත් වූ හරවත් වූ තවත් වීඩියෝවක් සමගින් එක්මනින් හමුවෙමු. අපේ වීඩියෝ හොඳයි නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, ඔබේ අදහස් කමෙන්ට් කරන්න, මේ වගේ තවත් හරවත් වූ වැදගත් වූ වීඩියෝවක් සමගින් එක්මනින්ම හමුවෙමු. එතෙක් ඔබට සුබ දවසක්.